සිංහල සිනමාවේ පළමු චිත්‍රපටයේ වූ කඩවුණු පොරොන්දුවට පසු අපේ චිත්‍රපට ගමන් මගේ කැපී පෙනෙන හැරවුම් ලක්ෂ්‍ය සටහන් වන්නේ 1956 දෙසැම්බර් 28 වැනි දිනදීය. ඒ එම වසරේ තිරගත වුණු ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව චිත්‍රපටියත් සමගය. රේඛාව සිංහල රීදී තිරයේ දිගහැරුණු 39 වැනි චිත්‍රපටයයි. රේඛාව 1957 ප්‍රංශයේ කාන් චිත්‍රපට උළෙලේ තරඟකාරී අංශය සඳහා සුදුසුකම් ලබනවා. එය වඩාත් විශේෂ වන්නේ එදා මෙදා තුර ලාංකේය සිනමා නිර්මාණයක් කාන් චිත්‍රපට උළෙලකදී තරඟකාරී අංශයට තේරුණු පළමුවෙනි සහ එකම අවස්ථාව වීමයි. 1957 ශ්‍රී ලංකාවේ එවක පැවති දීපශිකා සිනමා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත්තේද රේඛාවයි. මර්සලින් ජයකොඩි පියතුමා රචනා කළ ගීත 6කින් යුත් රේඛාවේ ගීත සංගීත නිර්මාණයෙන් හැදවන්නේ සුනිල් ශාන්තයන් අතින්. චිත්‍රාගාර තුල සිර වී සිටි සිංහල සිනමාව ඉන් මුදාගනු ලබන්නේද රේඛාව චිත්‍රපටයේ තුලින්මයි. රේඛාව මේ වසරේ දෙසැම්බර් 28 වෙනිදා 60 වසරක් සපුරන්නේ එවන් පසුබිමක් තුලයි. මනුරාපුර පොළොන් නරුව සීගිරි මනබන්දනීය කුළුණු පිළිම බිතු සිතුවම් නන් සිතුවිලි රංජනීය රේඛාව රූගත වෙන්නේ අලව්ව ප්‍රදේශයේ ගමක් ඇතුලේ. විවිධ ගැටලු අභියෝගවලට මුහුණ දෙමින් ලෙස්ටර්ට රේඛාව රූගත කිරීමට මාස 6කට වැඩි කාලයක් ගත වෙලා තියෙනවා. ඇත්තෙන්ම මේ සියලු බාධක ජයගත් රේඛාව එක අතකින් බලන විට උඩුගම් බලා යාමක් තමයි කරලා තියෙන්නේ. ඉකිනි හඬන වලා නඟාලා බුළු නෙළුම් එරිය රඟාලා ඉකිනි හඬන වලා නඟාලා ගඟුල්
தொட்டில்லே மல்ல திரில்லே மகே குடா ஒரு அகபல்கா කියන යුගයේදී චිත්‍රපට රසිකයින් අතර ප්‍රකට තරු කිසිවෙක් රේඛාවේ රඟපෑවේ නැහැ. ප්‍රධාන චරිතයේ වූ සේන ලෙස රඟපෑවේ සෝමපාල ධර්මප්‍රිය කියන තරුණ නළුවයි. මවගේ චරිතය අයිරංගනී සේරසිංහද අනුලාගේ චරිතය මර්ටල් ප්‍රනාන්දුද රඟපෑවා. හැබැයි තරුංගල් අරින්න ගිහින් අනුලට කලන්තය දෙල වැටුණා කියන්නේ රේඛාවට යෙදුව ඉංග්‍රීසි නම තමයි Line of Destiny යන්නේ. ලෙස්ටර් වරක් කියනවා. මේක එක්තරා පෙරනිමිත්තක් විදියට හැදුනද මන්දා. මොකද Line of Destiny කතා කරන්නෙත් ඇස් පේන්නේ නැති ළමයෙක් ගැන නිසා කියලා. tan halana mini auve unena jeevana varin ipilulade unena
චිත්‍රපටයේ මම බලනකොට මම කුඩා දරුවෙක්. ඒත් මට මතකයි එදා මට පුළුවන් වුණා එය හොඳින්ම රස විඳින්න. මොකද ඒ චිත්‍රපටයේ බොහෝ සෙයින් ළමා මනසට ගෝචර වූ නිසා. රේඛාවේ ගීත හැම එකක්ම අදටත් මගේ මතකයේ හොඳින් තැන්පත් වෙලා තියෙනවා. ඉනුත් වඩාත්ම මගේ සිත් ගත්තේ සීගිරි ළඳකගේ මල් වට්ටියේ පොඩි පුතු නලවන ඒ අපූර්වයි.